මිනිස්සුන්ගේ ආස්වාල් වෙනස් ලිංගික වශයෙන් ඒ අය තෘප්තිමත් වෙන්න විවිධ විදිහේ මාර්ග තෝරනවා සමහර මාර්ග අමාරුයි සමාජයේ පිළිගන්නෙත් නැහැ මේ රටම දන්න නඩුවාගේ කතාවක් ඒ විදිහේ කතාවක් කතාව අපිට කිව්වේ වැල්ලපත්තේ ගැහණු කෙනෙක් ඇත්තටම යා නගර සෝබිනියක් මේ කතාව ඔය කියන මිනිස්සයා ඉස්සර එච්චර ජනප්‍රිය කෙනෙක් නෙවෙයි දවසක් දෙකක් අපේ ස්පායකට ඇවිත් මායික යාළු වුණා පස්සේ අපි පොඩ්ඩක් සෙට් වුණා හැබැයි කවදාවත් මිනිහා මසාජ් දැම්මට එතනින් එහා ගියේ නැහැ සීමාවක හිටියා මගේ නම්බර එකක් අරන් ගියා අපි කතා කළා එයා ගොඩක් දේ කිව්වා ඉස්සර ඉඳන්ම පොරට නළු පිස්සුව තිබ්බා ඉන්ටර්විව් යනවා පස්සේ ප්‍රොඩියුසර් කෙනෙක් විදිහටත් වැඩ කළා ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙක් ළඟ මිනිහගේ ගෑණි නර්ස් කෙනෙක් මිනිහා ගෑණිට හරි ආදරේ පස්සේ පස්සේ මම මිනිහාගේ ගෙදර ගියා හිටියේ කුලියට මට ඩිනර් එකකට තමා එන්න කිව්වේ ඒ වෙලාවේ අපි ඩ්‍රින්ක් ගත්තා එයා ළඟ කන්සා හැමක් තිබ්බා ආයෙත්ින් මොනවද ඉවරයක් නැහැ පස්සේ මට දැන් ඉන්නම බෑ මම මිනිහට තුරුළු වුණා මට ඕනි වුණේ එයා එක්ක ඉන්න ඒත් එයා අකමැත්තක් පෙන්නුවා පස්සේ උනේ මාර්ම වැඩක් මට එයාගේ වයිෆ්ගේ නර්සින් කිට් එකක් දුන්නා ඒක ඇඳන් ඉන්න කිව්වා එයාම මගේ ඇඳුම් ගලවලා ඒක ඇඳුවා පස්සේ ඇවිදන් යන්න කිව්වා එයාගේ උණ බලන්න කිව්වා කිස් කරන්න කිව්වා වැඩට යනවා කියලා ඔළුවෙන් බින්න කිව්වා පපුවට කරගන්න කිව්වා මහ විකාර ගොඩයි මමත් උණ විකාරෙන් වගේ ඔය සේරම දේ කළා හැබැයි එච්චරයි එතන නිහා නැ මිනිහා ඇඬුවා මගේ පපුවට වෙලා මම එතකොටයි දැනගත්තේ මිනිහා ගෑණිට පට්ට ලව් එකේ ඉඳලා තියෙන්නේ එයා කැන්සර් එකකින් නැති වෙලා එදා ඉඳලා කොච්චර පාළු දැනුණත් ෆීල්ඩ් එකේ කොච්චර ගෑනු සෙට් උනත් මෙයා ඒ වගේ අනවශ්‍ය ප්‍රයෝජන අරන් නැහැ ඒ කියන්නේ අමුවෙන් කිව්වොත් සෙක්ස් කරලා නැහැ ගෑණිගේ ෆොටෝ වලින් කාමරේ පුරවල තිබ්බේ ගෑණිගේ යට ඇඳුම් පවා අඹිනවා මේක ඇහුවම මට මාරම දුකක් දැනුණා පව් ඉතින් ජීවිතේ අහිමි වීම වෙනවනේ ඒක මට මාරම ෂොක් එකක් වුණා පස්සේ ඉතින් ගොඩක් වාරවල් වල මම හේකියා මට මාරම විදිහට ගෙව්වා 10000කට වැඩි ඒ කාලේ හැටියට ඒක ලොකු ගාණක් හැබැයි පොර නළුව වුණාට පස්සේ මාව අමතක වුණා මම මේවා කිව්වේ යාට හානි කරන්න හිතන්නේ එයා ඇත්තටම හොඳ කෙනෙක් තම බිරිඳගේ අහිමි වීම නිසා මේ පුත්කලයාට මේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්න මේ වීඩියෝ තුලින් ඔබ යම් තොරතුරක් දැනගත්තා කියලා සිතුණා නම් මේ වීඩියෝට ලයික් කරන්න